ත්‍රිකෝණය නැතිනම් යක්ෂයාගේ ත්‍රිකෝණය කියන්නේ නිසි ආකාරව සීමා මායිම් පිළිබඳ අර්ථ දක්වා නොමැති අට්ලාන්ටික් සාගරයේ රටවල් තුනක ප්‍රදේශ යාකරමින් සැදී ඇති වර්ග කිලෝමීටර් දහස් ගණනක ඉතාම අපිරහස් කලාපයක්. එක් මතයකට අනුව ත්‍රිකෝණ ප්‍රදේශයේ මායිම ලෙස ඇමරිකාවේ ෆොරිඩා, පුවර්තෝ රිකෝ සහ බර්මුඩා දිවයින සඳහන් වෙනවා. බර්මුඩා ත්‍රිකෝණයට පිවිසෙන ගුවන් යානා සහ නැව් අපිරහස් ලෙස අතුරුදහන් වනවා මෙන්ම ඉන්පසු බොහෝම ඒවා කිසිදු සාක්ෂියක් හෝ දක්න නොලැබෙන බවයි සඳහන් වෙන්නේ. 1955 දී එන්.කේ. ජේසස් අතින් ලියවුණු ද කේසස් ඔෆ් ද UFO ග්‍රන්ථයේදී මෙම කලාපයේ සිටින දේවල් වලට වගකී යුත්තේ පිටිසක්වල ජීවීන්යයි කියමින් ඔවුන් වෙත ඇඟිල්ල දිගු කෙරුණා. මේ කලාපයේ බර්මුඩා ත්‍රිකෝණයේ අතිචුම්බක ක්ෂේත්‍රයක් තිබිය හැකි අතර එමගින් නැව් හා ගුවන් යානාවල රේඩාර් පද්ධතිය බාධා සිදු කරමින් එම කලාපය පසු කර යන්න මොහොතේ ඇති සුළියක් මගින් ඉල්වා ගනු ලබන බව වැනි නානා ප්‍රකාර මතවාද අසන්නට ලැබුණා. එහෙත් මෑතකදී නාසා ආයතන විසින්ගත් චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරමින් කළ නවතම පර්යේෂණ තුළින් හෙළි වී ඇත්තේ ෆ්ලොරිඩා වෙරළේ කිලෝමීටර් 240ක් පමණ ඔබ්බේ බහමාස් දූපත ආසන්නයේ කිලෝමීටර් 32 සිට කිලෝමීටර් 88 තරම් ප්‍රමාණයේ සඩස්ත්‍රාකාර වළාකුළු තිබෙන බවයි. එම ප්‍රදේශයේ සුළඟේ වේගය 5 කිලෝමීටර් 160ක් වන අතර එය මීටර් 14ක් පමණ උසින් යුත් රළපාරක් ඇති කරන්න තරම් ශක්තියක් ලබා දෙනවා. වැදගත්ම දේ නම් ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ රැන්ඩි සෙවනි විසින් පවසන පරිදි මේ ආකාරයේ සමුදුරට ඉහළින් තිබෙන සඩස්සාකාල වළාකුළු වායු බෝම්බ ඇති කිරීමට හැකිවන බවයි. ඉතින් මේ අනුව පැහැදිලි වන්නේ මෙම බර්මුඩා ත්‍රිකෝණය යන බරපතල කතාව වෙනුවට කාලගුණය සම්බන්ධ නව සංසිද්ධියක් ලොවට දායාද වී ඇති බවයි.